දෙවෙනිම කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් එක්ක. අනුහස්ට සමාධිත් එක්ක කේන්ති ගියෙන් බැනවදින හේතුව ගැන මට අද වීඩියෝ එක තුලින් ඔයාව දැනුවත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය මතක් කිරීමක් එකතු කරන්නට කැමැත්තක් තියෙනවා. ඒ තමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි. මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කතන්දර ගොඩක් දැනගෙන ඉන්න ඕනේ කෙනෙක් බවට පත් වෙලා ඉවරයි කියන එක අපිට මෙතනදි මතක් කරන්න පුළුවන් වෙන සැබෑම කාරණයක් විදියට තමයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නේ. ඔයා විශ්වාස කරන්න මෙන්න මේ වගේ කතාවක් අපිට කියන්න පුළුවන්. පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක මෙන්න මේ වගේ විශේෂම කාරණාවක් අපිට මේ මොහොතේදී තියාගන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මම අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්නට තවත් විශේෂ කාරණාවක් තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඔයා දන්නවද මේ දේ නම් හරිම විශේෂයි සහ ඇත්තටම දැන් අනුහස් අවසානට තීරණය කරනවා මේ සමාධිය තේරුම් කරලා දෙන්න. රණජීවගේ පුතා ඇත්තටම කියනවා නම් සමාධිය ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒක පැහැදිලි කරලා යන්න දෙන අවස්ථාවේදී අනුහස්ට තමන්න ඕන නිසා අනුහස් මේ විදිය දෙයක් කියනවා. අනුහස් සැලසුමක් හදනවා. ඔය වගේ දේවල් ටිකක් ඇත්තටම අනුහස්ට කියන්න ගිහිල්ලා ඇත්තටම මේ වෙලාවේදී අනුහස්ට ගොඩාක් කේන්ති යන හැටි අපිට බලන්න පුළුවන්. අනුහස් තමන්ගේ මනුස්සකම නිසා තමයි මේ වගේ දෙයක් ඇත්තටම පැහැදිලි කරන්න සූදානම් වුණේ. හැබැයි මේ කිසි දෙයක් තේරුම් ගන්නේ නැති තැන ඇත්තටම කේන්තියේ ඉහළටම ඇවිල්ලා මේ වෙලාවේදී බොහොම වේදනාවෙන් කතා කරන්න කටයුතු කරනවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි අද මතක් කරන්නේ. කවුරුත් හිතන්නේ නැහැ මේ දේවල් වෙයි කියලා. හැබැයි ඒ වුණත් අපිට දැන් මෙන්න මේ කාරණාව නම් මෙතනදී පෙන්වන්නම පුළුවන් වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන කාරණාව බවට පත් කරගෙන තියෙන්නේ. ඔයා දන්නවද කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැති තැනම අනුහස් මේ වෙලාවේදී විශ්වාස කරන්නේ මෙන්න මේ වගේ කතාවක්. අනුහස් ස්ටෝන් කරන්නේ මෙන්න මේ වගේ කතාවක්. අනුහස් කියන්නේ ඔයාගේ හොඳට මම මේ හැමදේම කිව්වේ. හැබැයි මේ කිසි දෙයක් ඔයා තේරුම් ගන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඔයාට කිසිදු සමාවක් දෙන්න බෑ කියන තැන තමයි මෙතනදී අනුහස් ඉන්නේ. අදින් පස්සේ ඔයා කරන්නේ මොනවද? ඔයා ඇයි මේ විදියට රණජීවගේ පුතත් එක්ක යාළුනේ? මේ කිසිම දෙයක් Taman හිතන්නේවත් නැහැ කියන කතාව මෙතනදී කතා කරලම හැමදේම විසඳ ගන්න කටයුතු කරනවා කියන කතාව ගැන තමයි මම මතක් කර සිටින්නේ.